අයිබෝන් සුභ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා අද ලා සයන්සියා 21 සමගින් නැත්නම් 21 සමගින් එකතු වෙන ඔබ සියලුම දෙනාට. ඉතින් අද අපි එකතු වෙන්නේ අලුත් දවසක ලා සයන්සියා වැඩසටහනේ අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුත් අදියරකින්. ඉතින් අපි පසුගිය වර පැවති ලා සයන්සියා 21 කීදී අපි සිනමා කර්මාන්තය ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා, බොහෝ දේවල් ඉගෙන ගත්තා දේවින්ද කෝන්ගහගේ මැතිමන් එක්ක. ඉතින් අද අපි සුදානම් වෙන්නේ තවත් ඒ වගේම අලුත් අත්දැකීමක් ඔබට තිරින කරන්නට. ඉතින් අද අපි කතා කරන සුදානම් වෙන්නේ කුමක්ද විශේෂ ක්ෂේත්‍රයේ සම්බන්ධව අපි කිව්වේ නැති වුණත් අපි කිව්වා අද අපිත් එක්ක එකතු වෙන ආරාධිත අමුත්තා කවරෙක්ද කියලා. ඉතින් අපේ පාසලේ අපේ සහෝදරයෝ නම් නම කිව්ව ශනිකෙන් දන්නව නැත්නම් රූපේ දැකපු ශනිකෙන් හඳුනා ගන්නවා කවුද ඒ අද අපේ ආරාධිත අමුත්තා කියලා. ඉතින් ඔබට හඳුන්වලා දෙන්න මත්තෙන් ඒ කවරෙක්ද කියලා මම සුදානම් වෙන්නේ අද පැමිණිච්ච ඔබ සම පිළිගනු ලබන්නට. ඉතින් ඒ සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයේ විද්‍යාසංගමේ වත්මන් උපසභාපතිතුමන් වන පසිඳු වික්‍රමතිලක සොයුරාණනි ඔබටයි. ස්තුතියි සොයුර. ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. කොළඹ ඉසිපතන විද්‍යාලයේ විද්‍යාසංගමයේ විසින් සංවිධානය කරනු ලබන ලා සයන්සා 2021 දෙවන වැඩසටහන වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ ගෞරවනීය ආරාධිතයා ලෙස අපහා එක්වන ප්‍රවීණ චිත්‍ර ශිල්පී දේශක අසංක ලදුවහෙට්ටි මැතිතුන්ව සාදරයෙන් පිළිගන්නා අතර මෙම අවස්ථාව සඳහා අපගේ ආරාධනයෙන් වැඩසටහන හා එක්වන ගරු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ශ්‍රේණි ප්‍රධාන ගුරුබවතුන් මෙන්ම සියලුම සංගම්බාර ආචාර්ය මණ්ඩලය හා අප විද්‍යා සංගම්බාර ආචාර්යනි ක්‍රිෂානි ගුරු මෑණියන්වත් සාදරයෙන් පිළිගන්නා අතර අපගේ ආරාධනය මත අපහා එක්වන අප සහෝදර පාසල්වල හා සෙසු පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් තවද සූම් හා යූටියුබ් සමාජ මාධ්‍යයන් ඔස්සේ අපහා අත්වල් බැඳගන්නා ප්‍රේක්ෂක ජනතාවත් ලා සයන්සා 2021 දෙවන වැඩසටහන වෙනුවෙන් සාදරයෙන් පිළිගනිමි. අවසන් වශයෙන් මෙම වැඩසටහන ඔස්සේ ඔබගේ විද්‍යා හා කලාංශයන්ගේ දැනුම පුළුල් ලෙස වර්ධනය කර ගනිමින් මෙම වැඩසටහන සිත්සේ රස විඳිනමින් ඉල්ලා සිටිමි. ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි පසිඳු. හොඳයි, එසේනම් අපි ඒ ආරම්භයත් එක්ක සූදානම් වෙන්නේ අද කුමක්ද විශේෂ ක්ෂේත්‍රය. ඔබ දන්නවා අපි කලාවත් එක්ක තමයි අද විද්‍යාවේ බැඳියාව ගැන කතා කරමින් ආවේ, මුලින්ම සිනමා කර්මාන්තය ගැන කතා කරා. අද දෙවැනි අදියේදී කතා කරන්න සූදානම් වෙන්නේ තවත් එවන් වූ කලාවක් ගැන. මේ කලාව ගැන කියනවා නම් මේ කලාව තමයි මගින් තමයි වර්ණ සංකලනයන් පාවිච්චි කරලා එතනින් එහාට ගිහිල්ලා එක එක ඉරි නැත්තම් අපි කියනවා රේඛා සටහන් පාවිච්චි කරලා අමුතු අමුතු කතා කියන අමුතු අමුතු දේවල් ඉදිරිපත් කරන විෂයක් නැත්තම් ක්ෂේත්‍රයක් කලා ක්ෂේත්‍රයක් තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ දැන් මේ වෙනකොටත් ඔබ දන්නවා මොකද්ද මේ ක්ෂේත්‍රය කියලා, චිත්‍ර ක්ෂේත්‍රය. ඉතින් අද අපේ විශේෂ ආරාධිත අමුත්ත නැත්තම් අද අපේ දේශකයව හඳුනලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. මම ඔහු හඳුනලා දෙන්න මත්තෙන් අප බලමු ඔහු කවුරුන්ද කියලා. Mr. Asanka Ladue Hetty began his career with the 2000 A-level exam. He received his primary education from Benthotta Havurangana Dharmaraja College and later joined Lumbini College, Colombo for further education. He did his A-level in arts and joined the University of Fine Arts in his higher university education. Mr. Asanka is currently teaching art subject at Isipathana College, Colombo, and is also a visiting lecturer at the University of Fine Arts. He holds a Bachelor of Fine Arts special degree and is an indelible teacher of Isipathana College from 2011. He has been a visiting lecturer at the University of Visual and Performing Arts affiliated to the Department of Visual Communication, and he had been a cartoonist at Mavima Daily Newspaper from 2012 to 2013. Also, he served in the Casbah Cultural Center as an art instructor for 2 years, and he had worked in 2 advertising agencies. Mr. Asanka Ladue Hetty, who is now 40 years old, he had taken ACPS Amarasekara Scholarship for taking highest marks for life drawing in 2004-2005 and 2005-2006 academic years. Encourage prize for the art to catch the pool thief at 16th November Conquerors
for picture book illustrations held by Asian Pacific Cultural Center in Japan can be considered as a great victory from him. Designer of the background picture of the Janahadha program in TNL channel and political cartoonist of Sirasa News since 1st of October 2017 can be described as Mr. Asanga's professional inspiration in the field of art. He has innate ability for painting with any media, spray painting with airbrush, vehicle art and wall art, wall painting, and digital painting and graphic designing and sculpture. හොඳයි මං හිතන්නේ මට තවත් ඔබ හඳුන්වා දෙන්න අවස්ථාවක් නෑ අවස්ථාවක් නෑ ඔහුව මැනවින් හඳුන්වලා තිබ්බා ඔහුගේ ඒ වීඩියෝව තුළ ඉතින් අයබෝවන් අසංග ගුරුපියාණනි අයබෝවන් ඉතින් අපි වෙනදාට හරි හුරු පුරුදු පාසලේ කතා කරනවා ඒ වුණත් අද අපි විශේෂ කාර්යභාරයක් සඳහාද මේ Zoom තාක්ෂණිය ඔස්සේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් අද මම ඔබතුමාගෙන් අහන පළවෙනි ගැටලුව චිත්‍රකලාව සහ විද්‍යාව අතර තියෙන සම්බන්ධය ඔබතුමා දකින්නේ කොහොමද කියලා මං අහුවා ඔබතුමනි ඔබට අවස්ථාව මේ චිත්‍රකලාව සහ විද්‍යාව බොහෝ සෙයින් නැකම් දක්වනවා මේ දෙකම ඉලක්ක ගහලා අපිට මෙතනින් කියලා වෙන් කරන්න බෑ මොකද මේ විද්‍යාවේ විවිධ ශේෂ්ත්‍රවලදී චිත්‍රකලාවේ බොහෝ ශිල්පකම භාවිතා වෙනවා එතකොට දැන් විද්‍යාව කියුවහම ගොඩාක් ශේෂ්ත්‍ර වලට බෙදන්න පුළුවන් විෂයක් වෛද්‍ය විද්‍යාව ඊට පස්සේ අභ්‍යවකාශ ඒ සම්බන්ධ විද්‍යාව ඉංජිනේරු විද්‍යාව ඊට පස්සේ භූගෝල විද්‍යාව වාස්තු විද්‍යාව ඒ වගේම දැන් රූපියුන් සම්බන්ධ ගෘහ ගෘහ විද්‍යාව ඒකත් විද්‍යාවක් විද්‍යාවේ විද්‍යාව තුළින් ගොඩක් න්‍යායන් ඔස්සේ තමයි වැඩ කරන් යන්නේ එතකොට මේ ක්ෂේත්‍රයකම වැඩ සිද්ධ කරන්න මේ චිත්‍ර කලාව වැදගත් වෙනවා මුලින්ම සංකල්පයක් පිහි වෙන්න ඕනේ මොනියම් විද්‍යාංශයක උනත් වැඩක් ඉස්සරහට කරන් යන්න මේ සංකල්පය බිහි වෙනවා සමගම ඒකේ මූලික සැලසුම් කරණය ඊට පස්සේ ඒක කොහොමද ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන ඒ මූලික පියවර අධ්‍යයනය සඳහා අපිට ගොඩක් චිත්‍රකලාව උගාක්ම උදව් කරන්න පුළුවන් මේ සංකල්ප ගොඩනගෙන්නත් නිර්මාණාත්මක මනසක් තියෙන්න ඕනේ ඒක විද්‍යා ශාස්ත්‍රයේ වෙන්න පුළුවන් මේ විද්‍යා ශාස්ත්‍රය සම්බන්ධ වෙනත් ශාස්ත්‍රයක වෙන්න පුළුවන් අභ්‍යවකාශ විද්‍යාවේ රොකට් එකක් එකපාරට ඉහළ නගන්න බෑ රොකට් එක ඒ නිර්මාණය මුලින්ම සංකල්පය ඇති වෙන්න ඕනේ කාගේ හරි හිතක ඊට පස්සේ ඒ සංකල්පය ඔස්සේ දල සටහන් කරන්න ඕනේ රොකට් එක කොහොමද හදන්නේ ඒ රොකට් තාක්ෂණය දැනගත්ත පමණින් අපිට රොකට් එකක් උඩට යවන්න බෑ ඉතින් මේ සිහින කියන එක වැදගත් මේ විද්‍යාව සහ චිත්‍රකලාව ගැන කතා කරද්දී මොකද චිත්‍ර නිර්මාණ ශිල්පීන් දක්ෂයි ගොඩක් සිහින දකින් ඒ සිහින තමයි ඔවුන්ගේ නිර්මාණ කාර්යයේදී ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ ඒව තමයි ඔවුන්ගේ සැලසුම් විදියට ඉදිරිපත් වෙන්නේ ඒ මනසින් දකින සිහිනය අපේ ඒ මනස අපි උදාහරණයක් විදියට සමාන කරොත් අපේ පරිගණකයට පරිගණකයේ හાર્ඩ් එක තමයි අපේ මනස ඒක තැම්පත් වෙන රූප අපේ අත කියන මේ දත්ත සම්ප්‍රේෂණය වන ඒ මාධ්‍ය එක්ක පොලයකට එක්ක
පරිගණකයක නඩ දකින්න පුළුවන්. ඊට පස්සේ මේ නිර්මාණ කරන ශිල්පීන් සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් විදිහකට හිතන්න පුරුදු වෙච්ච අය. කවදාවත් හිතන්න නැතුව ඇති අඳට අපි රොකට් එකකින් ගියා කියලා. ඒක ආදි කාලේ මේ හඳට අපි අපේ මුතුන් මිත්තෝ වැඳුම් පිදුම් කරන් ඉඳලා තියෙනවා. ඉතින් ඕකට යන්න සීනියක් දකින්න ඕන. ඉතින් ඒ වගේම තමයි මේ සෑම ශේෂ්ත්‍රයකම සෑම අංශයකම ඒ උන්නතියට චිත්‍රකලාව මූලික සැලසුම් කරන්නේ සිටන් උදව් වෙලා තියෙනවා. හමුවන්නේ ඔය අපි ඉතිහාසයේ කතා කරන ප්‍රාග් ඓතිහාසික යුගවල ඒ දඩයම් කරමින් ආපු ජීවන ගමනේදී ඔවුන් නොයෙකුත් ඔවුන් සටහන් කර තබා ගන්න පුරුදු වුණා. මේවයි විවිධ අක්ෂර ක්‍රම භාවිතා වුණා ඒ කාලේ. එතකොට ඔවුන් සත්තරූප ලේවලින් ඇඳලා ඊට පස්සේ විවිධ සීරීම් කළා ඔවුන්ගේ ප්‍රකාශනයන් ඉදිරිපත් කරා බිත්ති මත ගල් පතුරු වලින්. ඊට පස්සේ මුලින්ම විවිධ වර්ණ භාවිතා කරන්න ගත්තා. මේ වර්ණ තවරන්න විවිධ මෙවලම් අවශ්‍ය වුණා වුන්ට ඒවත් සාදන්න උදාහරණයක් විදිහට දැන් භාවිතාකරන පින්සල මුල් කාලේ මම කිව්වා ගල් පතුරු වලින් සුවරලා තමයි අපි ඒ රූපාක්ෂර ඒ ගුහා චිත්‍ර ඓතිහාසික විය ඇන්ද කියලා. ඊට පස්සේ ක්‍රමක්‍රමෙන් ඒ අපිට උදාහරණයක් විදිහට තව ගත්තොත් පැටකෙය මුල පැටකෙය ශාකය අපි දන්නවා. පැටකෙය මුලින් තලලා අපිට පුළුවන් පින්සලක් හදාගන්න ඒ කාලේ එහෙමත් ඇඳලා තියෙනවා. එතකොට ඊට පස්සේ සත්ව රෝම භාවිතා කරලා පින්සල නිර්මාණය කරගත්තා මිනිහා. මම මේ කියන්නේ ඒ ආපු විකාශය කොහොමද කියලා සම්බන්ධ වෙන්නේ පින්සල භාවිතා කරපු කෙනා. ඊට පස්සේ පරිගණකයේ මවුස් එක භාවිතා කරා පින්සල විදියට. දැන් අද එතනටත් එහා ගිය ඌට මෙවලමක් ලැබිලා තියෙනවා ග්‍රැෆික් ටැබ්ලට් එක. දැන් අද ගොඩාක් චිත්‍ර ශිල්පීන් නිර්මාණකරණයට භාවිතා කරන්නේ ග්‍රැෆික් ටැබ්ලට් එක. දැන් මෙතනදී පේනවා මේ චිත්‍රකලාවට නවීන විද්‍යා ඒ මෙවලම් වල විද්‍යා ඒ තාක්ෂණික දැනුම කොහොමද භාවිතා වෙලා තියෙන්නේ කියලා. කොච්චර උදව් වෙලා තියෙනවද විද්‍යාවට චිත්‍රකලාවෙන් උදව් තියෙනවා චිත්‍රකලාවට විද්‍යාවෙන් උදව් තියෙනවා. මේ හැම දෙකම ගොඩාක්ම සහයෝගයෙන් තමයි ඉස්සරහට ගමන් කරන්නේ. ඊට පස්සේ මේ අඳින මාධ්‍ය හිටන් අපිට වෙනස් වෙනවා. මුල් කාලේ විවිධ මම කිව්වා ඒ සත්ව ලේවලින් ඇඳලා ඊට පස්සේ විවිධ පාෂාණවත් විවිධ පස් වර්ග භාවිතයෙන් ඊට පස්සේ විවිධ දැන් එන්න එන්න විවිධ වර්ණ පාවිච්චි විවිධ වර්ණ ඇදුවා. තෙල් සායම් දිය සායම් ඇක්‍රලික් කලර්ස් මේවා බිහි වෙන්නේ මිනිසාගේ අවශ්‍යතාවය මත බලපෑම නිසා. විවිධ රසායනික වර්ග පාවිච්චි කළා මේවා මිනිසා විසින්ම හදාගත්තා ඒ අවශ්‍යතාවය මේවා. ඊට පස්සේ පටදාසි පොළ භාවිතයේ පටන් ගත්තා. ශාක පත්වල ඇන්ද ගල් චිත්‍ර ඇන්ද මම කිව්වා. දැන් මම ඉස්සලා කිව්වා පරිගණක
ඒ මූණත හරහා ග්‍රැෆික් ටැබ්ලට් එක හරහා අපි නිර්මාණකරණය සිදු කරනවා. මේ චිත්‍ර කලාවේ විශේෂ වෙනස්කම් ඇති කරන ස්ථානයක් තමයි විද්‍යාවේ සොයාගත්ත කැමරාව හොයාගත්තනේ ඡායාරූප ලබා ගැනීම. දැන් ඡායාරූප ලබා ගන්න කලින් අපිට චිත්‍ර ශිල්පීන්ට ගොඩාක් නිර්මාණ කරන්න මහන්සි වෙන්න වුණා මේ ජීව චිත්‍ර නිර්මාණය. කෙනෙක්ව පෝට්‍රේට් එකක් බලාගෙන අඳින්න ගොඩාක් මහන්සිලා අඳින්න සිද්ධ වුණා. ඒත් දැන් මේ කැමරාව කියන උපකරණය ආවට පස්සේ කෙනෙක්ව පුළුවන් අපිට මේ ඉන්න ස්වරූපයෙන්ම ෆොටෝ එකක් අරගෙන මුද්‍රණය කළා පිටිය වුණනම් ලස්සනට ෆ්‍රේම් කරලා ගහගන්න පුළුවන්. හරි. එතකොට මේ චිත්‍ර ශිල්පියා ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ කෙනෙක්ගේ මේ නිර්මාණකරණය. මේ ස්වාභාවික අධ්‍යයනය වගේම ස්වාභාවික විදියේ නිර්මාණකරණයක් වගේම චිත්‍ර ශිල්පයට අවශ්‍ය වෙනවා නිර්මාණාත්මක දෙයක් බිහි කිරීම. කෙනෙක් හිතන්න පුළුවන් මේ කෙනෙක්ව මේ විදිහටම බලාගෙන ඉඳින එක තමයි නිර්මාණකරණයේ. ඒත් මේ කැමරාව ශිල්පීන් නිර්මාණාත්මක විදියට ඔවුන්ගේ නිර්මාණ හසුරවන්න ගත්තා. විශේෂයෙන් මොකද ශිල්පීන් විවිධ හැස්තල ඔස්සේ ඔවුන් විවිධ ශිල්ප ක්‍රම භාවිත කරමින් ඒ නිර්මාණකරණය කරන්න ගත්තා. එතකොට මේ තව දෙයක් තමයි මේ නිර්මාණකරණය පැත්තෙන් නවීන විද්‍යාවේ බලපෑපු අවස්ථාවක් මේ පරිගණක භාවිතයට ගැනීම. පරිගණක භාවිතයත් ඊට පස්සේ මුද්‍රණකම භාවිතයත් සමග චිත්‍ර නිර්මාණ ශිල්පීන් විවිධ උපක්‍රම විවිධ වෙනස් විදිහේ ශිල්ප ක්‍රම වලට පෙළඹෙන්න ගත්තා. අතින් අඳින චිත්‍රයක් දැන් මම අද අතින් ඇඳපු චිත්‍රයක් ඒක ලෝකේ වෙන කොහෙවත් නැහැ. මටවත් ආයි මේ වගේ නිර්මාණය කරන්න බෑ. හැබැයි කෙනෙක්ට රස විඳින්නාගේ අවස්ථාවේ මත මේක පුළුවන් ස්කෑන් කරලා මුද්‍රිත මාධ්‍යයක් විදිහට වෙන කෙනෙක්ට ලබා ගන්න. ඒ මුද්‍රණ කටයුතු ඒ ස්කෑන් යන්ත්‍ර ඒ පරිගණක යන්ත්‍ර අදටත් නැති වුණා නම් අපිට ලියනාඩෝ ඩාවින්චි වගේ ශිල්පීන්ගේ දැන් ඔබ හැමෝම දන්න මොනාලිසා චිත්‍රය ඒ වගේ නිර්මාණයක් අපිට දකින්න ඒ කෞතුකාගාරයකටම යන්න ඕන. ඒ මුද්‍රිත තුනක්. ඉතින් මේ වගේ රසවින්දනය සඳහා ඒ විවිධ අනු පිටපත් මුද්‍රණය සඳහා නවීන විද්‍යාවේ බලපෑම මේ චිත්‍ර ශිල්පයේ විවිධ පැතිකඩවල බලපෑමක් වුණා. එතකොට ඩාවින්චි වගේ ශිල්පීන් ක්ෂේත්‍ර කීපයකටම දක්ෂ ශිල්පීන්. ඔහු ක්‍රිස්තු වර්ෂ 500 වසරේ බිහි වෙච්ච ශිල්පියෙක්. දැන් මේකේ ඔබහු ප්‍රශ්නේ තමයි රේඛාව හා හැඩතල ආරම්භලා චිත්‍ර කලාව හා ගමන් මග විද්‍යාව දායකනේ කොහොමද? දැන් මේ විද්‍යාව චිත්‍ර ඇතුලේ තියෙනවා. ලියනාඩෝ ඩාවින්චි කියන ශිල්පියා මම සරල උදාහරණයක් ගත්තේ. එයා තමන්ගේ අධ්‍යයනය කරලා තියෙන්නේ මිනිස්සු ඉඳ කැපීම් කරලා මේ මියගිය මිනිසුන් ඒ අමු සොහොන් මලසිරු කැපීමෙන් තමයි එයා අධ්‍යයනය කරලා තියෙන්නේ. වෛද්‍යවරයෙක් හා සමානව මිනිස්සු රෝගෙන අභ්‍යන්තර ඒ මාංශ පේශීන් කොහොමද, ඒවැය පිහිටීම් කොහොමද, මම දැක්ක එයාගේ දරසටහනක් තියෙනවා. ඒ දරුවෙක් ලැබෙන ඉන්න අම්මා කෙනෙක්ගේ හරස්කඩ චිත්‍රයක් දරසටහන. ඉතියා ඒ වගේ දේවලුත් අධ්‍යයනය කළා තමයි
නිර්මාණකරණයට ඇවිල්ලා තින්නේ. එතකොට යාගෙන් යා ගණිතඥයෙක් මම මේ කියන හදන්නේ චිත්‍ර ශිල්පියාගෙන් ඒ වගේ සැලසුම් ශිල්පියෙක්ගෙන් කොයිතරම් දෙයක් අද විද්‍යාවට උපකාර වෙලා තියෙනවද කියලා. යුදනෙව් සැලසුම් කළා දිනවා. එතකොට මේ සැලසුම් ශිල්පිය සම්බන්ධ ඊට පස්සේ වාස්තු විද්‍යා නිර්මාණ. එතකොට මේ චිත්‍ර කරන පුද්ගලයෙක්ට විවිධ ක්ෂේත්‍රවලට අවතීර්ණ වෙන්න පුළුවන් කියන්නයි මම ඒ ශිල්පියා ගැන උදාහරණ දක්වලා උත්සාහ කරේ. ඊපස්සේ අතීතේ තරු රටා දිහා බැලලත් මිනිසුන් පිරමීඩ වගේ විශ්මිත නිර්මාණ කළා තියෙනවා. එතකොට විද්‍යාව සාමාන්‍ය භාවිතයේදී ඒගොල්ලෝ නොදැනීම පාවිච්චි කරලා තිනවා. එක්කෝ න්‍යායන් නොදැන ඒවා අදටත් ඒවා අදාහ ගන්න බැරි නවීන විද්‍යාවටත් අසුන වූ කරුණු ඇති නිර්මාණ. මේවා මුලින්ම චින්තකයෙක් විසින් දකින්න ඕන. ඉතින් මේ වර්තමාන විද්‍යාවත් චිත්‍ර කලාවත් සම්මිශ්‍රණයෙන් මේවා බිහිලා තිනවා. දැන් සරල උදාහරණයක් කියන්නම්. ඒ විද්‍යාව අපිට භාවිතයෙන් මේ චිත්‍ර කලාවේ දැන් ඔබේ ආච්චි අම්මා හෝ සීයා අම්මා තාත්තා සාමාන්‍යයෙන් අපි පොත්පත් පාවිච්චි කරේ. එතකොට ගල්යෑල්ල භාවිතා කරලා තිනවා. ඉතින් අද ගල්යෑල්ල වෙනකොට ටැබ් එක එහෙම නැත්නම් ටැබ්ලට් එක වෙපික් ටැබ්ලට් එක ඒ ගල්යෑල්ලේ ආකෘතියම තමයි. ඒකත් යම් අතීතයේ සම්බන්ධතාවයකින් ගොඩනැගිච්ච දෙයක්. මේක මේ නූතන සියලු නිර්මාණ සැලසුම් කටයුතු ගොඩක් මහන්සියෙන් ඕනෑ කරන්න නවීන විද්‍යාවේ බලපෑමෙන් අපිට ගොඩක් ඒ නිර්මාණ කාර්යයන් කරගන්න අපිට අන්තර්ජාලයේ පහසුකම් තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඒ සිතීමේ ක්‍රමය වෙනස් කර ගැනීම විතරයි. දැන් අපේ අන්තර්ජාලයේ සියලුම අපේ දේවල් පරිගණකය තුළ භාවිතා වෙනවා. එක බිංදුව එක ඒ වගේ කේත ක්‍රමයකින් තමයි වර්ණද සියලු ඒ අක්ෂර සියලු දේවල් ඒ කේතයෙන් තමයි තැම්පත් වෙලා තියෙන්නේ. ඒතර අපි හිතා ගන්නවත් බෑ යමක් මුද්‍රණය වෙලා අපේ චිත්‍රයක අත් පිටපතක් මුද්‍රණය වෙලා එළියට එනකන් කොහොමද මේක ඇතුළේ කාර්ය වෙන්නේ කියලා. අන්න ඔය න්‍යායාත්මක දේවල් විශාල ප්‍රමාණයක් මේ නවීන විද්‍යාවේ දියුණුවත් සමග ඒ අපේ චිත්‍රවල බලපාලා තියෙනවා. ඊට අමතරව විවිධ මුදුකාංග භාවිතය මගින් මේ නවීන විද්‍යාවේ බලපෑමෙන් අපිට විශාල ප්‍රමාණයේ නිර්මාණ කටයුතු ප්‍රමාණයක් කරගන්න පහසු වෙලා තියෙනවා. Photoshop, Illustrator, Corel Draw වැනි මුදුකාංග, ඊට පස්සේ 3D නිර්මාණ, 3D Max, Maya, ඒ වගේ මුදුකාංග මේවා ශිල්පීන්ගේ අවස්ථා මත ඇති කරනු ලැබූ නිර්මාණ. මේවා තාක්ෂණ විද්‍යාව හා සම්බන්ධයි. එතකොට මෙන්න මේ කරුණු තමයි ඔබේ ඒ ප්‍රශ්නෙට මට උත්තරයක් විදිහට දෙන්න වෙලා තියෙනවා. ඔව් ගුරු ප්‍රයාණනි, මේ ඔබේ ඒ කතාව ටික අහන් ඉන්නකොට මට හිතෙච්ච දෙයක් තමයි මේ විශේෂයෙන්ම මේ අතීතයේ අපි දන්නවා බොහෝ දෙනා ඇඳලා තිබ්බා, කියන්නේ විවිධ චිත්‍ර ශිල්පියෝ නැත්නම් විද්‍යාඥයෝ ඇඳලා තිබ්බා යුද්ධ ටැංකිවල රූප සටහන්, එතනින් එහාට ගිහිල්ලා ගුවන් යානාවල රූප සටහන්. ඒවා තමයි මම හිතන්නේ ගුවන් යානාවලට වේවා යුද්ධ ටැංකිවලට වේවා මූලිකාංග නැත්නම් අපි කියන්නේ මූල ආරම්භයේ වටපත් වෙන්නේ. ඉතින් අපි අර්ථකථනය කළොත් එහෙම චිත්‍ර කලාවට
මූලාරම්භය ලබා දුන්නේ සමාවෙන්න විද්‍යාවට මූලාරම්භය ලබා දුන්නේ චිත්‍ර කලාව කියලා. ඒ නිවැරදිද? නැත්නම් විද්‍යාව බිහි වුණේ චිත්‍ර කලාවත් එක්ක. මොකද අපි දන්නවා ආද වෙනකොට බොහෝ දෙනෙක් අපි බයෝ ජීව විද්‍යාව ගත්තත් අපි බොහෝ සයිලස් රහන් අඳිනවා. ඉතින් එහාට ගිහිල්ලා භෞතික විද්‍යාවේදී අපි වෙන වෙනම ජාම්නික රහන් අඳිනවා. ඉතින් අපි එහෙම කිව්වොත් ඒක නිවැරදිද? විද්‍යාව මම කිව්ව විද්‍යාව හා කලාව උපදින්නේ යම් නිර්මාණාත්මක ක් කියන පුද්ගලයෙක්. එතකොට අපි මිනිසා යන උභහල ඇති ඒත් අපි මේ චිත්‍ර නැටුම් සංගීත වැනි මේ සෞන්දර්ය විෂයන් වල නියැලෙන පුද්ගලයෙ හැටියට ඒ සතුන්ගෙන් අපි වෙන් වෙන්නේ මෙන්න මේ රසවින්දනය මේ සාහිත්‍ය මේ නිර්මාණකරණය නිසා ඒක මගේ පෞද්ගලික අදහසක් මම හිතනවා ඔබත් එකට එකඟ වෙනවා ඇති කියලා. එතකොට මේ අපිට මේ විද්‍යාවයි ඇතුලේ කලාවක් තියෙනවද නැත්නම් කලාව ඇතුලේ විද්‍යාවක් තියෙනවද නොය පටලැවිල්ල උත්තරයක් විදිහට මේ දෙකම එකට උපදින්නේ. මොකද කලාව ඇතුලේ විද්‍යාවක් තියෙනවා විද්‍යාව ඇතුලේ කලාවක් තියෙනවා. මම මේක නැහැ කිව්වොත් වැරදි. මොකද දැන් නවීන වෛද්‍ය විද්‍යානුකූල පරීක්ෂණ වලින් විවිධ මානසික රෝග සුව කරන්න මේ ආට් තෙරපි කියන විෂය අද ඉදිරියට ඇවිල්ලා තියෙනවා. කෙනෙක්ට යම් රෝගයක් තියෙන පුද්ගලයෙක්ට මේ වෛද්‍යවරු තීරණය කරන්නේ ඒක යම් චිත්‍රයක් අදින් දීලා ඔහු ඒ ඔහුගේ තුලින් එන වර්ණ රේඛා හැඩතල අධ්‍යනය කළා අර කෙනෙක්ට කේන්දරයක් ඔයගොල්ලෝ දන්නවා කේන්දරය බලලා කියන්නේ චරිත ලක්ෂණ ඒක පිළිගන්න නොපිළිගන්න එක එක අයගේ කාර්යය ඔන්න ඔය වගේ අපිට පුළුවන් වර්ණ වලින් යම් යම් බලපෑමක් ඇතැයි ඔහුගේ මනසින් මනසේ මැවෙන වර්ණනේ ඔහුගේ ලෙඩේ අඳුරගන්න පාවිච්චි කරන නවීන වෛද්‍ය විද්‍යාව ආට් තෙරපි. එතකොට චිත්‍ර අඳින වෛද්‍යවරු අද ඉන්නවා. වෛද්‍ය කියන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ සංකීර්ණ වැඩ ගොඩක් තියෙනවා. ඒතර චිත්‍ර අඳින වෛද්‍යවරු එහෙම කොහොමද ඉන්නේ? ඒක තමයි. දැන් මේ පස්වෙන්නේ ඒ හිත නිර්මාණාත්මක ඔබේ මනස භාවිතය ඊට පස්සේ සම්මිශ්‍රණය වෙලා තමයි මේ විද්‍යාවේ සහ මේ චිත්‍ර නිර්මාණකරණයේ විකාශය ඇති වෙලා තියෙන්නේ. ඔව් ගුරු පියාණන් ඉතින් ඇත්තරම ඒ ප්‍රශ්නලත් මට හොඳට උත්තරයක් ලැබුණා. ඒත් එක්ක මට හිතුණා ඔබතුමා මේ අවසන් කරපු දැනට පුංචි දේවල් කීපයක් එකතු කරන්න. මම ජීව විද්‍යාව හදාරන සිස්සෙක් විදියට මම කරපු මම දැනගත් දේවල් කීපයකට එකතු කරන්න. මේ අපි අද චිත්‍රයක් දිහා බලනකොට නැත්නම් අපි කලාව සම්බන්ධ දෙයක නියත වෙනකොට අපේ පූර්ව පිටුටරින් සාර වෙනවා ඩොපමින් හෝමෝන. ඩොපමින් හෝමෝන කියන්නේ අපි කියන හැපිනස් හෝමෝන්ස් කියලා. නැත්නම් ඔබ දන්න විදිහට කියනවා නම් ආදරයට සම්බන්ධ හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වෙනවා. ඒකත් එක්ක අපිට සතුරු දනවන්න හැකියාව තිබෙනවා. ඉතින් එහාට ගිහලා අපිට විවිධ හැඟීම් උත්තේජනය කිරීමේ හැකියාව මේ හෝමෝනයට තියෙනවා. ඉතින් විද්‍යාවට කියන්නේ වෛද්‍ය විද්‍යාවට වේවා මනුෂ්‍යයාගේ අහබයත්ම උදෙසා විශාල කාර්යභාරයක් කිරීමේ හැකියාව චිත්‍රයකට නැත්නම් කලාවකට අනිවාර්යයෙන්ම තියෙනවා ගුරු පියාණනි. හොඳයි. එහෙනම් අපි යමු අපේ ඊළඟ ගැටලුවට. ගුරු පියාණනි අපි දැන් අපි සිද්ධාන්ත වශයෙන් බොහෝ දේවල් අපි සාකච්ඡා කළා. ඉතින් අපි ඊළඟට යමු ඔබතුමාගේ අත්දැකීම් අධ්‍යයනයට. ඔබතුමාට කොහොමද අත්දැකීම් මේ වශයෙන් විද්‍යාව සහ තියෙන විද්‍යාවත් එක්ක චිත්‍රකලාවෙත් එක්ක තියෙන අත්දැකීම් ඒ බැදියාව සම්බන්ධව ඔබතුමාට තියෙන අත්දැකීම් කොහොමද ගුරු පියාණනි? අපි අද ඉන්නේ අලුත්ම ලෝකයක. අලුත්ම ලෝකයක් කියන්නේ අලුත් තාක්ෂණික මෙවලම් රසක් පිරිච්ච
නූතන ලෝකේ අපි මේ ගැන කතා කරද්දී තාක්ෂණය මේ කතා කරන වෙලාවෙත් තාක්ෂණයේ පැත්තෙන් ගොඩාක් වෙනස් නිමවුම් නිම වෙලා තියෙනවා දැන් අද තියෙන දේ නෙමෙයි හෙට තියෙන්නේ එතකොට මගේ අත්දැකීම් වල හැටියට අපි වෙලේම අලුත් වෙමින් යන්න ඕනේ ඉදිරි නිර්මාණ කරන කටයුතුද අපේ ජීවිතේ ඉදිරි ගමන් මග තරම ලෝක නිර්මාණත් එක්ක විමසිල්ලෙන් යන්න ඕන කාලයක් නිතරම අවදියෙන් ඉන්න ඕනේ නිර්මාණ කොයි පැත්තටද යන්නේ මොන වගේ තාක්ෂණයද ඉදිරියේ බිහි වෙන්නේ හෙට දවසේ මොකද්ද තාක්ෂණය අපි ඒකට තමයි හැම වෙලේම වැඩ කරන්න ඕන එතකොට අපි මේ චිත්‍ර නිර්මාණයක් කරා කරන්නේ සන්නිවේදන කාර්යයක් ඒකේ මේ සන්නිවේදනයේ කියුවාම ග්‍රැෆික් කියන වචනය උගලන්ට ගොඩක් ඇහිලා ඇති ග්‍රැෆික් කියුවාම හැමෝටම මතක් වෙන්නේ මේ පරිගණකයේ කම්පියුටර් එක පරිගණකයේ තමයි ග්‍රැෆික් කියවගම මතක් වෙන්නේ මේ ග්‍රැෆික් ග්‍රැෆික් චිත්‍රයක් ග්‍රැෆික් නිර්මාණයක් කරන්න ආපු විද්‍යාවෙන් ලැබිච්ච සහයෝගයෙන් ආපු මාධ්‍යයක් විතරයි මේ පරිගණකයේ එහෙම නැත්නම් කම්පියුටර් එක කියලා මට අර්ථ දක්වන්න පුළුවන් එතකොට අද මේ ඉන්න දරුවන් බොහෝ පිරිසක් ගොඩාක් කලින් ඉඳලම මේ පරිගණක භාවිතය මේ ස්මාර්ට්ෆෝන් භාවිතය ගැන නොයෙකුත් අත්දැකීම් තියෙනවා එතකොට ඒ ගැන තාක්ෂණය ගැන ඔවුන්ට මම කියා දෙන්න අවශ්‍ය වෙන්නේ මටත් වඩා ඔවුන් ඒක දන්නවා හැබැයි මේ තාක්ෂණය කොහොමද අපි හරි විදියට භාවිතා කරන්නේ කියන එක අපි ගොඩක්ම විමසිල්ලෙන් කළ යුත්තක් මොකද මේ තාක්ෂණික මෙවලම් ඔස්සේ මොන දේ කරන්න පුළුවන් නරක දේ කරන්න පුළුවන් එතකොට මේ ග්‍රැෆික් සැලසුම මුලින්ම අපි මේ ග්‍රැෆික් සංකල්පය යම් අපිට නිමෝමක් කරන්න කිව්වහම ඒක අපේ හිතේ තමයි නිර්මාණය වෙන්නේ. ඔන්න ඔය සිතවිල්ල තමයි මේ සංකල්පය තමයි අපිට වැදගත් වෙන්නේ අපේ නිර්මාණය කරන් යන. අද බොහෝ පිරිසක් මේ පරිගණක භාවිතයේ පරිගණකේ මුදුකාංග ගැන හොඳට අධ්‍යයනය තියෙන පිරිසක් ඉන්නවා. හැබැයි මේ සංකල්ප පැත්ත ගොඩක් අය සංකල්ප පැත්ත ගොඩක් අයගේ අත ගිලිහිලා තිනවා මොකද අර නිර්මාණාත්මක මනස ඔවුන් හදාගෙන නැහැ ඔවුන් ඒක වහගෙන ඉන්නේ හැමෝටම ඒ කල්පනා කරන්න දෙයක් තිනවා ඒක වෙලා තියෙන්නේ ගොඩක්ම මේ තාක්ෂණික මේවලම් භාවිතයෙන් හැමදේම තමන්ගේ අතට ලැබුණාම මේක දැන් අර විශ්වයේම ගම්මානයක් අන්න ඒක එහෙම ඒක හොඳ දේවල් නෙමෙයි අපි ගොඩක් භාවිතා කරන්නේ නරක දේවල් මම කියන්නේ පරිගණක ක්‍රීඩාවක් කරාට කමක් නැහැ හැබැයි බලන්න දැන් ඒ ඇතුලේ තියෙනවා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියෙන විවිධ මුදල් ඉපේම් Fiverr ෆ්‍රීලාන්ස් වගේ වෙබ්සයිට් ඒවෙන් ඉල්ලනවා විවිධ ඔය ගේම් මේක පසුබිමක් හදන එකත් ශිල්පියෙක්ගේ වැඩක් ඒ චරිතයක් නිර්මාණ කරන එකත් ශිල්පියෙක්ගේ වැඩක් එතකොට අපි ගේම් එකක් ගහමින් ඉන්නවා මිසක් ඒ ගේම් එක හදන්න අපි අදහසක් නැහැ අපිට එතකොට අන්නේම ඒ පියවරක් කොහොමද අපි මේ අලුත් නිර්මාණයක් කරන්න කියලා නිතර සෙවිලෙන් ඉන්න පුළුවන් නම් මේ ලෝක නිර්මාණත් එක්ක අපිට ගොඩාක් වටිනවා අපේ ඉදිරි අනාගතය
ඊට පස්සේ මොකද මේ අපිට ඕන අඳින්න අවශ්‍ය වෙන වෙක්ටර් ග්‍රැපි කියන වෙක්ටර් අයිකන් ඕන විදිහේ මේ Photoshop brush ඒ ඕන ටූල් එකක් අපිට අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න යන භාගත කරගන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙන්නෙම අපි ගොඩාක් ඇඳ ඇඳ ඉන්න ඕනේ නැත්නම් සැලසුම ඒ සැලසුම් මනස තමයි ශක්තිමත් කරගන්න ඕනේ. ඒ සැලසුම් කරන්නේ මම කියන්නේ මේ අධ්‍යනක පුදුකාංගයක් ඉගෙන ගන්න එක නරකයි කියලා. ඒක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නත් ඕන. ඒක ඉගෙන ගන්න එකම නෙමෙයි මේ ග්‍රැෆික් එකක් නිර්මාණයක් කියන සංකල්පේට තමයි ඉදිරි අනාගතයේ අපේ ඉල්ලුමක් එන්නේ. ඒ ඉල්ලුමට අනුව සැපයුම පදිය කියලා මට හිතෙනවා. දැන් අද ඉඳන් අපි දැන් ඉඳන් මහන්සි වුණොත් මේ මේක අහන් ඉන්න අපේ දරුවන් මම හිතනවා තමන්ගේ සංකල්ප ටික හොඳින් හදාගත්තොත් ඒ නිර්මාණාත්මක තමන්ගේ හිත ඉදිරියේදී ඒ පරිගණකයේ හරි ඒ ග්‍රැෆික් ටැබ්ලට් එක මත හරි ඔබට වගේ නිර්මාණය ඕනම ශේෂයක වෛද්‍ය විද්‍යාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ නිර්මාණ සැලසුම්කරුවෙක් ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් විශාල රැකියා ප්‍රමාණයක් තියෙන මෙතන විවිධ චිත්‍ර ශිල්පීන්ට විශාල වැඩ ප්‍රමාණයක් ඒව ඇතුළත් තියෙනවා. මංකෝ ඉස්සලා රොකට් එකක් නිකන් යවන්න බෑ. සැලසුම් ගොඩාක් තියෙනවා චිත්‍ර නිර්මාණ ශිල්පීන් කරන්න ඕන. දැන් ඔබ දකින ඔබ ඔය හවසට බලන 3D කාටුන් එක ඒ කාටුන් නිර්මාණයක් නිකම්ම හැදෙන්නේ ඒ අවුරුදු ගානක් මහන්සියලා ශිල්පීන් 4-500ක් සම්බන්ධ වෙලා තමයි චිත්‍ර ශිල්පීන් ඒ චරිත ඇඳලා ඒවා පස්සේ ඒ චරිතෙට පණ දීලා ඒ නිර්මාණකරුවෙක් ඒක නිර්මාණකරුවන්ගේ රාශියක එකතු වීමෙන් කරන කාර්යයක්. ඉතින් ඒවා තමයි ඉස්සරහට අපිට දකින්න කරන්න හම්බ වෙන්නේ. තව අපිට තියක් තමයි අර මට දැන් මේ නිර්මාණ කරේ පහසු වෙන්න ආපු දේවල් තමයි දැන් අන්තර්ජාල භාවිතයෙන් අපිට පුළුවන් ලෝකයේ ඕනම තැනකට යවන්න. මේකත් විද්‍යාවෙන් අපිට ලැබිච්ච දෙයක් මේ අන්තර්ජාල පහසුකම්. මේවා ඒ න්‍යායන් ඔස්සේ තාක්ෂණික විද්‍යාව දියුණු වීමෙන් ලැබිච්ච දේවල්. මෙන්න මේ තාක්ෂණික කාරණා තව කීපයක් තියෙනවා කියන්න. තව විද්‍යානුකූලව අපි මේ සැලසුම් කරනේදී සොයාගත්තු සංකල්ප කීපයක් තියෙනවා. ගෝල්ඩන් රේෂියෝ කියලා සංකල්පය ඔගොල්ලෝ අන්තර්ජාලයෙන් එක බලන්න. ඒක මොකක්ද කියලා ඒ ගණිතමය අනුපාත ක්‍රමයකට අපගේ නිර්මාණය සැලසුම් කරගන්න පුළුවන් ඒ ක්‍රමයක්. ඒ අපේ නිර්මාණ ස්ථානගත කිරීමේ විදිය හදාගන්න පුළුවන් එකක් මේ ගෝල්ඩන් රේෂියෝ කියන එක. ඒක හොයන්න මේක අන්තර්ජාලයෙන් ඔබට බලන්න පුළුවන්. අපේ ඒක එහි තියෙන්නේ DNA අපේ DNA එකක ඇදලා තියෙන ඒ චක්‍රානුකූලයේ සැලැස්ම මත තමයි අපේ මේ හැම දෙයක්ම සැලසුම් වෙලා තියෙන්නේ කියලා. අපේ මේ පෘථුවියෙන් එහාට ගිය චක්‍රාවාටය ඉඳන් මේ ගෝල්ඩන් රේෂියෝ එක ඇතුලේ නිර්මාණ වෙලා තියෙන්නේ. අපේ නිර්මාණ සැලසුමට අදාළව අපේ නිර්මාණ කරොත් තාම සිත් ගන්නාසුළු අලංකාරපත් වෙන බවට සොයාගෙන තිනවා. එම සොයාගැනීම් අතීතයේ පාවිච්චි වුණා. හැබැයි උන් සමහර මේවා දැනගෙන නෙමෙයි කරේ. ඒගොල්ලෝ තමන්ගේ අර නිර්මාණාත්මක ශක්තියෙන්ම එම ස්ථානගත කිරීම දැන් චිත්‍රක
නිර්මාණයක ලෝගෝයක ඒ සැලසුම අදාළ ස්ථානගත කිරීම කළේ මෙම සොයාගැනීම් වලට අනුව හැබැයි දා අතීතය නොදැන කරේ අද දැන් අපිට ඒක දැනගෙන කරන්න පුළුවන් ඒ වගේ න්‍යායනු අද පාවිච්චි වෙනවා ඊට පස්සේ මේ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ වැඩවලටත් මේ තාක්ෂණය ගොඩක් වේගෙන් අපිට යොදා ගන්න පුළුවන් මේක විද්‍යාවේ බලපෑම මම මේ කියන අපේ නිර්මාණ පැත්තට මට තියෙන අත්දැකීම් ඔස්සේ අද පුළුවන් අපිට අපි ඉස්සර පාට අතේ ගාගෙන ඇඟේ හලාගෙන වැඩ කරා ඒත් අද කිසිම පාටක් ගා ගන්න නැතුව අපේ ග්‍රැෆික් ටැබ්ලට් එක ලස්සන බලකන තුරන්ගේ අපේ අතේ තියෙන හැකියාව පාවිච්චි කළා ඔව් ගුරු පියාණනි මම හිතන්නේ ඒ අපි ඔබතුමාගේ අත්දැකීම් එක්ක ඔබතුමා ලබා දීපේ උපදෙස් මම හිතන්නේ බොහෝ දෙනාට ඉතාමත් වටීවි ඔබතුමා කියපු කර්ම කාරණා වලට මටත් මතක් වෙච්ච දේවල් කීපයක් තියෙනවා අපි දැක්කා Apple launching event එකේදී සැප්තැම්බර් මාසෙ තිබ්බ ඔවුන් නිකුත් කරනවා iPad mini tablet එකක් අර ඔබතුමා කියපු විදිහට graphic designing කරන්නම නිර්මාණය වෙලා තිබ්බා ඒක ඒ වගේ තාක්ෂණයත් එක්ක බොහෝ විට චිත්‍ර කලාව ඉදිරියට යනවා අපිට පේනවා ඉතින් මුරු පියාණනි ඊළඟට මම අහන්න යන ප්‍රශ්නේ ටිකක් විතර අපිට සම්බන්ධ ප්‍රශ්නයක් අපි දන්නවා අද බොහෝ විට පිළිගන්න දෙයක් තමයි ඔබ විද්‍යා විෂයන් හදාරනවා නම් ජීව විද්‍යාව වේවා සංයුක්ත ගණිතය ආශ්‍රිත භෞතික විද්‍යාව වේවා ඔබ හදාරනවා නම් ඔබ තුල කලාකරුවා ජීවත් විය යුතු නෑ ඔබ කලා හැකියාවන් සියල්ල මරලා දාන්න ඔබ කලා වයින් කරන්න වගේ අදහසක් අද ලංකාවේ සමාජය තුල ලෝකෙ නෙමෙයි ලංකාවේ සමාජය තුල තියෙනවා මම හිතන්නේ ඔබතුමා මොකද හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකද අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක සම්බන්ධව අපෙන් සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න බොහෝ දරුවන් චිත්‍ර වලට විශිෂ්ට සාමාත්‍ර ලබාගෙන ඔවුන් හැබැයි ලෙවල් උසස් පෙළ කරන්න චිත්‍ර තෝරගන්නේ ගොඩක් අය එක්කෝ විද්‍යා විෂයන් නැත්නම් ගණිතය විෂයන් එක්කෝ කොමස් හැබැයි ඒ චිත්‍ර කලාව තුළ චිත්‍ර හෝ මොනෑම් ඔහු මියුසික් කරන කෙනෙක් වෙන්න පුළුවන් නැටුම් කරන නාට්‍යකරණය මේ හැම කලාවක් තුළම කලාව මේ හැම කලාවක් තුළම තමන්ගේ මනස දියුණු වීමක් තමයි වෙන්නේ ඔහුගේ ඔළුව ඇතුලේ මේ නිර්මාණ කාර්ය වැඩ කරනවා මේ චිත්‍ර විෂය ඇතුලේ බොහෝ විෂයන් ගණනාවක් තියෙනවා විශේෂයෙන් ගණිතය විද්‍යාව ඉතිහාසය සිංහල සාහිත්‍ය ඒ රසවින්දනය ඒ වගේ විශාල සෞඛ්‍යයක් තියෙනවා මොකද චිත්‍ර අඳින්න යාම අපේ මේ පිරිසුදුව වැඩ කිරීම පිළිවෙලකට වැඩ කිරීම ඒ වගේ විනයක් අදා ගන්න ඕනේ අපි අඳින චිත්‍රයේ ඒ තේමාවට අදාළ ඒ මූඩ් එක හදා ගන්න කොහොමද ඒ මූඩ් එකට වැඩ කරන්න ඔන්න වගේ ව්‍යායාම විශාල ප්‍රමාණයක් අපිට මේ චිත්‍ර කලාව ඇතුලෙන් ලැබෙනවා නිසා චිත්‍ර කරපු දරුවෙක් ඒරවල් වලට සස්පෙලට වෙන විශයක් කරා කියලා ඔහුගේ ඒක ජීවිතේට බලපෑමක් නැති වෙන්නේ නැහැ මම හිතනවා අපිට එහෙම වුණොත් අර දියේ ගිලෙන්න යනකොට වීඩියෝ කර කර ඉන්නේ නැතුව ඒ දියේ ගිලෙන්න යන මනුස්සයාව අපිට මුදා ගන්න කෙනෙක් බිහි වෙනවනම් මම හිතනවා ඒක වටනවා කියලා මේ సౌందර්යයේ නියැලෙන ඉනස් විදිහ මම කිව්වා ඉස්සල්ලා තිරසන් සතුනොත් අපි වෙන් වෙන්නේ මේ సౌందර්යයේ නියැලීම එනිසා අපි ඒ වෙන්වීමක් විදිහම තබා ගමු පෙන් ඒ සත්ව ගති සමහරක් ඈත් කරගන්න පුළුවන් මේ චිත්‍ර කලාව මේ సౌందර්ය විෂයන් වල
දායකත්වයේ ඉනිසයි සංවේදී වීම යාගේ ජීවිතය තුළ හැමදාම තියේවි ඔහුගේ විශේෂ ශ්‍රේෂ්ඨයක් මක්වත් ඒක මම හිතන්නේ කැටලොග් වේවි කියලා නැගන්න කැමතියි අද වැඩසටහනේ අවසානයේ මත්තෙන් ඔබතුමාට කුමක්ද කියන්න තියෙන්නේ අපේ සහෝදර රසික ප්‍රජාවට අවසාන වශයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ මේ මේ කියලා අද වෙනකොට දැන් අපේ මාත්‍රිකාවට අනුව මේ නවීන විද්‍යාව සහ මේ චිත්‍ර කලාවේ සම්බන්ධය ගැන කතා කරේ විද්‍යාව කොපමණ දියුණුවක් ඔබේ සිහින දැකීම අත්හරින්න එපා ඔබ හොඳ සිහින දකින්න ඒ සිහිනෙට ඔබ ගමන් කරන්න ඔබ ගමන් කරන මේ නිවැරදි මාර්ගය තෝරගන්න මේකට චිත්‍ර ශිල්පේ විතරක් අදාළ නෝන්නේ නැහැ චිත්‍ර ශිල්පේම පමණක් නෙමෙයි මේ මොහොතේ අපේ සංවේදීතාවයේ සංවේදී වීම මේ මූඩ් එක තියා ගැනීම වැදගත් ඒ නිසා අනාගතයේ ඔබට ඉන්නමක් ඇති වේවි අනාගතේ මම ඉස්සලා කිව්වා චින්තකයන්ගේ අවශ්‍යතාවයක් ලෝකේ පුරා තියෙනවා ඕනතරම් මෙවලම් උපකරණ බිහි වේවි ඒවට හිතන්න බෑ ඔබේ ස්මාර්ට්ෆෝන් එක හිතන්න බෑ ඔබ දෙන නියමයන් තමයි ඒ ක්‍රියාත්මක කරන්නේ නිසා මේ නියමයන් අපි හරි විදිහට ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න එක දවසේ සූදානම්ින් තියෙනවා පසුගිය කාලේ කැණීම් වලින් භාගයක් කරපු සීගිරිය නූතන තාක්ෂණයක් ඔස්සේ කැණීම් කරන්න ඒ තව බොහෝ කරුණු ඇද්දයි සොයා බලන්න භාගයයි කැණීම් කරලා තියෙන්නේ ඉතින් භාගය අනාගත තාක්ෂණයකින් කැණීම් කරන අනාගත දියුණු විද්‍යාවකින් කැණීම් කරන ඉතුරු කරලා තියෙන්නේ එතකොට සමහර විට මේ සීගිරියේ අනාගත කැණීම් කරන විද්‍යාඥයා ඔබ අතර ඉන්න පුළුවන් මේ නිර්මාණ ශිල්පියා දැන් මේ අදටත් තාම මේ අසංගතයක් වෙලා තියෙන මේ කොරෝනා වදුර වැනි භයානක වෛරස් විනාශ කරන්න පුළුවන් බෙහෙතක් හොයාගන්න වෛද්‍යවරයෙක් ඔබ අතර ඉන්න පුළුවන් ඔහුට අවශ්‍ය වෙන මේ නිර්මාණාත්මක මනස කියන එක ඔබගේ ඔළුවේ ඉඩ තියාගන්න ගුරුවරයෙක් පවසන දෙයක් ගුරුවරයෙක් උගන්වන හරි දෙයක් ඔළුවේ රඳව ගන්න තව අන්තර්ජාලයේ තියෙන ඔබට ඉගෙන ගන්න අන්තර්ජාලයේ තියෙන සෑමදේම ඉවරදි නැහැ හැබැයි ඔළුවේ ඇතුළේ ඉඩ තියාගන්න එතකොට මේ අනාගතේ අපිට හොඳ මිනිසෙක් විදියට නිර්මාණාත්මක යමක් ඔළුවක් ඇති මිනිහෙක් බිහි කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔව් ගුරු පියාණනි මම හිතන්නේ ඉතාමත් හොඳ වැදගත් අවබෝධනක් අපිට ලබා දෙමින් තමයි ඔබතුමා ඔබතුමාගේ දේශනය ඒ විදිහට නිමාවටපත් කරන්නේ. ඔබතුමාට අපේ ගෞරවනීය ස්තුතිය. එතුමාණන් කියනවා නම් එතුමාණන් අපේ පාසලේ ඉන්න අතිදක්ෂම චරිතයක් පුද්ගලයෙක්. මොකද ඔහුට චිත්‍ර අතින් අඳින්න විතරක් නෙවෙයි අපි කලින් කිව්වගේ ග්‍රැෆික් ඩිසයිනින් එතන ඉගෙනාට ගිහලා කොලර් ඩ්‍රෝ වගේ විවිධ මාධ්‍ය භාවිතා කරලා සුවිශේෂී විදිහට චිත්‍ර නිර්මාණය කිරීමේ දක්ෂයෙක් තමයි අපේ අසංග ගුරුයාණන්. අපි විවිධ සංගම් වල කටයුතු වලට අපිට හදාගන්න බැරි විදිහේ ෆ්ලයර්ස් නැත්නම් පෝස්ටර්ස් හදාගන්න අපි උපදෙස් ලබා ගන්න අපි දේවල් දැනුම ලබා ගන්න එතුමාගෙන්. ඉතින් අපෙත් අපිටත් ගුරුහරු කම් දෙන එතුමාණන් එක තමයි අද අපි වැඩසටහන මේ විදිහට කළේ. ඉතින් චිත්‍ර කලාවයි විද්‍යාවයි එතුමන් කිව්ව වගේ ඉරක් ගහලා වෙන් කරන්නට බෑ. බොහොම ළඟයි, බොහොම කෙට්ටුයි. අද ඔබ මම මේ කතා කරන ටැබ්ලට් එක, ෆෝන් එක, ලැප්ටොප් එක දවසක කාගේ හරි චිත්‍ර පොතක එක පිටුවක හැඩ කරන රූපයක් වෙලා තියෙනට ඇති. සමහර විට කාගේ හරි හිතේ තිබ්බ ලස්සන අදහසක් වෙන්නට ඇති.
ඒ මගින් තමයි ඔබයි මමයි අද මේ විදියට රූම් තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වෙන්නේ. ඒ මගින් තමයි අද ඔබයි මමයි චිත්‍ර කලාව සහ විද්‍යාව අතර තියෙන සහසම්බන්ධතාවය සම්බන්ධව සාකච්ඡා කරන්නේ. ඩයිවර්සිටි. ඉතින් අපි මේ විදියට මේ කතා බහ මෙතකින් නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ අපි තවදුරටත් කතා කරන දේ බොහෝයි ඔබතුමාගෙන් අහන්න කියලා අහන්න අවිලා තියෙන ප්‍රශ්න බොහෝයි. නමුත් අපි දන්නම ඔබතුමා කොහොම කාර්යබහුල චරිතයක්. එතකොට මේ අවස්ථාවේ ඔබතුමන්ට හදිසි වැඩ කීයක් ලැබිලා තියෙනවා. අප වෙනුවෙන් තමයි ඔබතුමා මේ කාලය මිලඟු කරමින් හැමිනේ. ඉතින් ඔබතුමාට අපේ ස්තුතිය පුද කරනවා. අපි අදට වැඩසටහන මෙතනින් නිමාව කරන්න සූදානම් වෙන්නේ. නිමාවට මත්තෙන් කැබින සිටි ඔබ සැමට ස්තුති කිරීම සඳහා මාගේ මේ ගෞරවණීය ආරේම කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලීය විද්‍යා සංගමයේ වත්මන් භාණ්ඩාගාරික නිසුල සම්නිදු සීකබදුගේ සොයුර ඔබටයි. වෙනම ස්තුති සසුදු. ඉතින් ලාසයන්ස 2021 දෙවන අධ්‍යයන මේ විදිහට කෙමින් කෙමින් අවසානයේ ළඟාවෙත් ඊට මත්තින් ප්‍රථමයෙන්ම අපගේ අපට අත්දැකීම් ලබා දීමට සහ අපට මෙතුක්කල් මේ අවශ්‍ය ධර්ම ලබා දුන් අපගේ ඒ ප්‍රවීණ චිත්‍ර ශිල්පී දේශක අසංක ලදුව හිටි ගුරු මාණෙනි ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේමයි තමගේ කාර්යබහුල කාල වේලාවන් වලින් මේ අවස්ථාව හා සහසම්බන්ධ වූ අප විද්‍යාලයේ වත්මන් නියම ඔෂාර පණ්ඩිත රත්න ගුරු විදුහල්පතිතුමනි ඒ වගේමයි සහකාරී විදුහල්පතිවරුන් ගුරු මෑණියන් සහ පියවරුන් සියලු දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේමයි මේ කාර්යබහුල ආරම්භයේ ඉඳන් අද වෙනකන් අපිට මේ විදියට සියලුම කටයුතු සූදානම් කරමින් ඒ අවශ්‍ය නියාමණය ලබා දෙමින් ඒ අවශ්‍ය අපට අවශ්‍ය ඕදන් ලබා දුන් අපේම කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයේ විද්‍යා සංගමයේ සංගම් බාර ආචාර්ය ක්‍රිෂාණි ඩී සිල්වා ගුරු මෑණියනි ඔබතුමියන්ට මාගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. මේ කාර්යබහුල ආරම්භයේ සිට අද දක්වා ඒ අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කරගනිමින් ඒ සංවිධානයට අවශ්‍ය ඕදන් ශිල්ප ලබා දෙමින් ඒ සියලුම කටයුතු සංවිධානය කරගත් අපේම කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයේ විද්‍යා සංගමයේ සියලුම සමාජිකයන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. අවසාන වශයෙන් අපට අප මේ සූම් මාධ්‍ය ඔස්සේ YouTube තාක්ෂණයේ ඔස්සේ අපත් හමුව සත්‍යල් බඳගත් මේ සෑම සියලුම දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ස්තුති. බෙහෙවින්ම ස්තුතියි නිසුල. හොඳයි අපි මේ විදියට වැඩසටහනේ අවසානයට ගමන් කරමින් ඉන්නේ. ඉතින් වැඩසටහන අවසන් කරන්න මත්තෙන් ඔබෙන් ඉල්ලන්නේ ඔබට චිත්‍ර අඳින්න පුළුවන් නම් නැත්නම් ඔබ චිත්‍ර අඳින්න කැමති නම් මට ඔබට දැනෙන අදහස ඔබට හිතන දේ අනිවාර්යෙන් ඔබ සිතුවමකට කොළයකට ගන්න. එය කවදා හරි ලෝකේ වෙනස් කරන නිර්මාණයක් වෙන්නට පුළුවනි. එය කවදා හරි ලෝකේ විප්ලවයක් ඇති කරන නිර්මාණයක් වෙන්නට පුළුවනි. ඒක නිසා ඔබට හිතන අදහස කුමක්වත් ඔබ එය නිසකවම කොළයකට චිත්‍රයකට නැත්නම් ඔබේ iPad එකට tab එකට ගොනු කරලා තියාගන්න. එතුලින් තමයි අපි අලුත් දේවල් හිතන තරමට තමයි අපිට ලෝකේ ගමනක් තියෙන්නේ. එදා කුමාරතුංග මුනිදාසන් කියනවා අපිට අලුත් දෙයක් නොතනන જાතිය ලොව නොනකි. නමුත් අවසානවකට අද ලංකාවේ බොහෝ දේවල් නිෂ්පාදනය වෙන්නේ හරි අඩුවේ. අලුත් දේවල් ලෝකෙට ඉදිරිපත් වෙන්නේ හරි අඩුවේ. අපි කියන දේ අහන් ඉඳලා ඉගෙන ගන්න උනාට අපි අපේ චින්තන ධාරාවෙන් දෙයක් හිතලා ඇත්තටම අපි විදිහට හිතලා දෙයක් කරනවාද කියන එක සම්බන්ධව ලොකු ප්‍රශ්නාර්ථයක් ලොකු හිස්තැනක් අද ශ්‍රී ලංකාවේ අපේ සමාජය ඇතුලේ ඉදිරි කරලා ඉවරයි. ඉතින් ඔබෙන් ඉල්ලන්නේ අනිවාර්යෙන් ඔබ ඒ ස්ථාන පුරවන්න. අද ලාසයන්සිය වැඩසටහනේ අරමුණ ඒකයි. නොහිතන දෙයක් නොහිතන පැත්ත ඔබ ඉදිරියේ විවර කිරීම. ඉතින් ඔබ ඒ විදිහට හිතලා ලෝක විප්ලවයක් වෙනසක් කරොත් එහෙම අපිට ආඩම්බරයක් අපේ මේ ප්‍රයත්නය සාර්ථක වුණා කියලා අපිට හිතන්නට පුළුවනි. ඉතින් වැඩසටහන ආරම්භයට කලින් අවසානයට කලින් ඔබට මතක් කරනවා මතකයක් දෝ යන්න අපේ YouTube page එකට ඉසිපතන college science society ගිහිල්ලා අපේ channel එක subscribe කරන්න මේ videos වලට like කරන්න comment කරන්න මතක් කරන්න එපා. ඒ වගේම channel එක වැදගත් කියලා හිතනවා නම් ඉතමත් වටිනා video තියෙනවා කියලා ඔබට හිතනවා නම් අනිවාර්යයෙන්ම share කරන්න ඔබේ යාළුවන්ට නොදත් දේ දැන ගැනීම සඳහා. ඒ වගේම bell icon එක press කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ ගෙන අලුත් videos ඔයාගේ ඩිවයිස් එකටම ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න හැකියාව ලැබෙවි. එසේනම් අපි ලාසෙන්සියා 21 තවත් අධීරකේ හමු මේ බලාපොරොත්තු වෙන්න. අපි දැනටමත් සූදානම් කළ ඉවර ඊළඟ අධීර. නමුත් අපි දැම්ම කියන්නේ කවුද ආරාධිතයා සහ කුමක්ද මාතෘකාව කියලා. අවදානින් ඉන්න සූදානම් වී සිටින්න. ඔබට එතුණුනුත් අලුත් දේවල් විශාල ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව ලැබෙවි. ඉතින් ඉල්ලන්නේ අපිත් එක්ක හැමදාමත් අල්බෙන්දන් ඉන්න අපි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා සංගමය. ස්තුතියි. Thank you.